කරන්න අද අපි මේ වීඩියෝ කෝස් එක සාකච්ඡා කරනවා ස්වර්ණ තිලකගේ චරිතය කියලා කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යන ස්වර්ණ තිලක චරිතය ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේ ප්‍රධාන වශයෙන්ම චරිත දෙකක් තියෙන්නේ මූලික චරිත දෙකක් ඒ තමයි ස්වර්ණ තිලකගේ චරිතය සහ උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතය. ඊතර මේ චරිත ලක්ෂණ දෙකෙන් බොහෝ වෙලාවකට ප්‍රශ්නයක් එන්න පුළුවන් සම්භාවිතාව වැඩි කියලා කියන්නේ ඔත නාට්‍යින් අහන්න පුළුවන් ප්‍රශ්න තියෙන්නේ ඒකාකාරයි නැත්නම් එකම ආකාරයකට. දැන් මේ ස්වර්ණ තිලකයි කතාවස්තුව හා සංසන්දන වීමක් තමයි ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය අතර වෙන්නේ කියලා කියන්නේ ඒ මූලාශ්‍රගත කතාවෙන් උපුටාගෙන තමයි මහාචාර්ය ත්‍රිවිධ සරච්චන්ත්‍රයන් මේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය රචනා කරනු ලබන්නේ. එතකොට මේ සද්ධර්මලංකාරයේ ප්‍රශ්න ලියන කෙනෙකුට පුරාතන ගද්දී යටතේ මේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රශ්නේ එතරම් අමාරුවක් වෙන්නේ නැහැ. ගොඩක් ළමයි සිදු කරන වැරද්ද තමයි මේ ප්‍රේමතෝ ජායති සෝකෝ එකේ ප්‍රශ්නේ අතාරින්න. ඊට පස්සේ ගුත්තිලකාගේ බැරලුම් ප්‍රශ්නයක් තෝරගන්නවා. නමුත් ගුත්තිලකාගත් යම් තාක්තරට පහසුයි. නමුත් ඊට වඩා පහසු ප්‍රශ්නයක් තමයි මේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රශ්නේ කියලා කියන්නේ. මොකද සද්ධර්ම ලංකාරයේ ස්වර්ණ තිලක කතා වස්තුවම යම් තාක්තරට වෙනස්කම් වලට ලක් කරලා තමයි මහාචාර්ය ත්‍රිවිධ සරච්චන්ද්‍රයන් මේ ස්වර්ණ තිලක කතා වස්තුව පාදක කරගෙන ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය රචනා කරන ලබන්නේ. තව බලමු මේ නාට්‍යන ස්වර්ණ තිලක චරිතේ මොන ආකාරයේ ලක්ෂණ වලින් යුක්තද කියන එක. මුලින්ම කතා කරන්න ඕනේ මේ ස්වර්ණ තිලකගේ චරිතය ගත්තාම සම්භාව්‍ය කතාවේ කියලා කියන්නේ මූලාශ්‍රගත කතාවේ. ඒ කියන්නේ ස්වර්ණ තිලකගේ කතා වස්තුවේහි එන චරිතය හා සසඳා බැලූ කල අතිශයින්ම පරස්පර ස්වභාවයක් ගන්නවා කියලා කියන්නේ ඒ චරිතයේ තියෙන ලක්ෂණම නෙවෙයි මේ නාට්‍යයේ ස්වර්ණ තිලකගේ චරිතේ නිරූපණය වෙන්නේ. පරස්පර ස්වභාවයක් ගන්නවා කියලා කියන්නේ විවිධ විෂමතා හට ගන්නවා නැත්නම් විවිධ විෂමතා වලින් යුක්තයි වෙනස්කම් වලින් යුක්තලා තියෙනවා. සමානතා දිස් වෙනවා නමුත් අල්ප වශයෙන් තමයි සමානතා දිස්සන්නේ. දැන් දෙවන ධර්ම කීර්ති හාමුදුරුව තමයි මේ සත්ධර්ම ලංකාරය කියන පොත රචනා කරන්නේ. එතන මේ සත්ධර්ම ලංකාරය නේ එක්තරා කතාවක් තමයි මේ ස්වර්ණ තිලකගේ කතා වස්තුව. එතන මේ ස්වර්ණ තිලකගේ කතා වස්තුව ධර්ම කීර්තිමයන් මේ ස්ත්‍රිය පිළිබඳව යම් තාක් දුරට දුර්ගුණ මතු කරන්න උත්සාහ කරත් එයින් මිදලා ඉවර වෙලා ඉදිරිවිර සරච්චන්ද්‍රයන් මොකද කරේ ස්ත්‍රියට යම් තාක් දුරට යථා ස්වභාවයට ලබා දීම සිදු කරා. දෙවන ධර්ම කීර්තිමයන් කටයුතු කරේ ස්ත්‍රියට අර බ්‍රාහ්මණ විරෝධේ නැත්තම් පිළිකුල් ගතිය කාලකන්ණියක් ඒ වගේ ස්වභාවයක් තමයි දීමට උත්සාහ කරන්නේ. නමුත් ඉදිරිවිර සරච්චන්ද්‍රයන් ඒ අදහස් වලින් මිදලා ඉවරලා ඒ වගේම අපිට විශ්වාස කිරීමට හැකි සිද්ධි යොදලා ඉවරලා නාට්‍ය තාවත්ම රසවත් ලෙස නිරූපණය කරා. එතකොට මේ නාට්‍යන ස්වර්ණ තිලකගේ චරිතේ මේ චරිතෙන් අහන්න පුළුවන් ප්‍රශ්න විවිධාකාරයේ යුක්ත වෙනවා. යහපත් බිරිඳකගේ චරිතය ස්වර්ණ තිලකාගෙන් නිරූපණය වෙන්නේ නැසන්න. වගේ විවිධාකාර වූ ප්‍රශ්න වලට හැරෙන්න පුළුවන්. අපි බලමු මෙයාගේ චරිතේ කොයි ආකාරයෙන්ද යුක්ත වෙන්නේ කියන එක. මෙහෙමයි. මුලින්ම ගත්තොත් එම අතිශය රූප ශෝභාවක් ඇති චරිතයකි. ඒ කියලා කියන්නේ අපිට බැරිලව ස්වර්ණ තිලකගේ චරිතය ඇහුවොත් එම මේ අතිශය රූප ස්වභාවකී යුක්ත චරිතයක් කියන කවට පැහැදිලි වෙලා තියෙනවා. මේක මේ සම්භාව්‍ය කතාව නැත්නම් මූලාශ්‍රගත කතාවෙත් මේකේ ලෙසම. ඒකනේ මූලාශ්‍රගත කතාවේ මේ උද්දාල බ්‍රාහ්මණයා හමු වීමට ස්වර්ණ තිලකා සහ ඇගේ පියා යද්දි නුවරවල් පහක රජුරුවන් මෙයාව දැකලා ඉවරලා විවාහ කරගන්නට බැරි වෙනකොට සැරල් කුලයක් නිසා ගෙල කපාගෙන මැරුණේ. ඒ තුලින් අපිට පැහැදිලිලා තියෙන මේ සම්භාව්‍ය කතාවේ නේ ලක්ෂණේම මේ පැහැදිලිලා පේනවා මේ නාට්‍යයේ. මොකක්ද මෙවර නම් කිරිපැණින් සත්වරක් දෙව්වද ඇතුළත හටගත් කිලුටු මල නැත පහවී යන්නේ පහසුවෙන් මගේ. පැහැදිලිව පේනවා මොකද උයනේ සක්මන් කරමින් සිටි උද්දාල බ්‍රාහ්මණයා මේ මග වැරදිලා තමයි මේ ස්වර්ණ තිලකා සහ ඇගේ පියා යන්නේ. මේ අවස්ථාවේදී දකින උද්දාල බ්‍රාහ්මණයා මේ අවස්ථාවේ දැක්කට පස්සේ සිසුන් නැතිින් ඇවිල්ලා කියනවා මෙවර නම් කිරි කල හතකින් මෝන සේදුවත් මේ ඇතුලේ හටගත් මේ සුන්දරත්වය නැති වී යන්නේ කවදාම. ඒ කියන්නේ කිසිම අවස්ථාවක නැති වෙන්නේ නැහැ කියන එක තමයි එයා ප්‍රකාශ කිරීමට උත්සාහ කරේ. සිසුන් අතින් ඇවිල්ලා කියනවා. දැන් සම්භාව්‍ය කතාවේ මොකද වෙන්නේ? මේ උද්දාල බ්‍රාහ්මණයාව සොයාගෙන තමයි මේ ස්වර්ණ තිලකා සහ ඇගේ පියා පැමිණෙන. නමුත් මේක එහෙම නැහැ මේ නාට්‍යයේ. මෙයාලා මේ මග වැරදිලා යන ගමනක් නැත්තම් අර රාජසභාවෙන් එයාලා දෙනවා පිටුවහල් කරපු නිසා යන ගමනක්. එතන අපිට පැහැදිලි වෙලා පේනවා මෙයා අතිශය රූප ශෝභාවකී යුක්ත චරිතයක් කියන එක. එතකොට මේක පොඩ්ඩක් විස්තර කරන මේ උදාහරණ දාලා වෙන්න අතිශය රූප ශෝභාවකී යුක්ත චරිතයක් කියන එක. තවත් මීට අමතර උදාහරණ ගන්න පුළුවන්. තියෙනවා ස්වර්ණ තිලකා වීය ඇගෙනම ස්වර්ණ වර්ණයේ ඇගේ දේහය දුටු ඇසිල්ලෙහි රාග මොළවන ඇගෙනම වීය ස්වර්ණ තිලකා. එතන අපිට පැහැදිලි වෙලා පේනවා
එයාගේ නම දැකපු ගමන් නැත්නම් නම ඇසූ ගමන් ඒ වගේම ඇගේ දේහය දැකපු ගමන්ම රාග බලව නැත්නම් රාග සිතුවිලි පහළ කරන එක්කෙනෙක් තමයි ස්වර්ණ තිලක. ඒ අදහසත් ගායකයෝ ගායනා කරන උතරට පැහැදිලිලා දෙනවා. අතිශයින් රූප සෝභාග්‍ය යුක්ත චරිතයක් තමයි ස්වර්ණ තිලකගේ චරිතය කියලා කියන්නේ. ඊළඟට තමයි අසාධාරණයට ලක් වූ චරිතය මුලින්ම කතා කරා. යහපත් රූප ස්වභාවකින් යුක්ත චරිතයක් කියන ඊළඟ එක තමයි මේ අසාධාරණයට ලක් වූ චරිතයක් කියන එක. ඒ කියන්නේ පංච මදුරා නුවර සැඩොල් නායකයෙකුගේ පුත්‍රේ ස්වර්ණතිලකා කෙරෙහි ආදරය දක්වන. ආදරය දක්වන කියලා කියන්නේ ඇයට යෝජනාවක් ගෙනවා. ඒකට කැමති වීම ඇගේ ලක්ෂණයක්. ඒ කියන්නේ ඒක ඇයට බාරයි. මොකද ඒක අපිට කියන්න බෑනේ. ස්වර්ණතිලකා කැමති හෝ අකමැති වීම ඇගේ ලක්ෂණයක්. නමුත් ඒකට අකමැති වීම නිසා මොකද කරේ? රජගෙදර කට්ටිය මේ ස්වර්ණතිලකත් ඇගේ පියත් පිටුවහල් කරනවා. එතකොට අසාධාරණයට ලක් වුණා. මේ එයාට අවශ්‍ය තීරණේ ගන්න බැරි වුණා. ගත්තුම මොකද වුනේ? එයාව රාජ්‍යයෙන් පිටුවහල් කරනවා. එතකොට මේ අසාධාරණයට ලක් වූ චරිතයක් කියන එක තමයි පැහැදිලිලා තියෙන්නේ. නර නිදිහු අදහමින් ඔහු වදන් උමතු වී කෝපයෙන් නොවිමසා තතු සියල් නිර පූහ අප දෙදෙන පංචමදුරා පුරයේ. මේක ඇවිල්ලා කියනවා ඔහු උද්දාල බ්‍රාහ්මණ යති. නර නිදිහු නැත්නම් රජතුමා ඒ නැත්නම් සැඩොල් නායකයාගේ පුත්‍රයා කියපු දේවල් අහරි වෙලා කෝපයට පත්ලා වෙලා නිර පූහාපති දෙන පංචමදුරා පුරේ. අප දෙදෙනව පංචමදුරා පුරේ පිටත් කළා කියන එක. ඒක පැහැදිලි ලැබෙනවා මේ අසාධාරණයට ලක් කරලා තියෙන චරිතයක් කියන්නේ. ඊළඟට තමයි අසරණත්වයට පත් වූ චරිතයක්. මෙයා දැඩිසේ අසරණත්වයට පත් වුණා. ඒ තමයි උත්තර මදුරා පුරේ මෙයාවේ දැන් තනතුරු සොයන. මොකද උත්තර මදුරා පුරේ එයාලා දෙන්නව පිටුවහල් කරා. ඒ අවස්ථාවේදී උත්තර බ්‍රාහ්මණයා මෙයාලගෙන් අහනවා ඇයි මෙහෙට ආවේ නැත්තම් මේ යන්නේ මේ රාජ්‍ය අතහැරලා යන්නේ ඇයි අවස්ථාව කියලා. මෙයා කියන්නේ මොකක්ද? පෙර පුණ්‍ය කර්මයේ අවසානයක් නොහොත් කළ පාප කර්මයක් ඵල දෙන්න ඌ බැවින් නිෂ්කාරණේ ගොදුරු වී රාජ උදහසට යන්න උනි මග බැස ගමහැරා අසරණව. ඒ තුලින් අපිට පැහැදිලිලා පේනවා ස්වර්ණ තිලකා සහ ඇගේ පියාට උත්තර නැත්නම් උත්තර මදුරා පුරේ ඒ දෙනව පිටුවහල් කරා. මේ පිටුවහල් කරන අවස්ථාවේදී ඒ දෙන්න පැමිණියා යම් කිසි වූ අවස්ථාවක් සොයා නැත්නම් ඒ දෙන්නට තනතුරු සොයාගෙන. මොකද ඒ දෙන්නට ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. මොකද ඒ දෙන්න ජීවත් වුණේ උත්තර මදුරා පුරේ. ඒ අවස්ථාවේදී රජතුමා විසින් රසඩෝල් පුත්‍රයා කියපු දේ අහලා ඉවරලා මේ දෙන්නව පිටුවහල් කරනවා. මේ අවස්ථාවේදී තමයි මේ දෙන්න මේ නග ඒ නැත්නම් ඒ උත්තර මදුරා පුරේ තනතුරු සොයාගෙන ඉන්නේ. ඊළඟ බ්‍රාන්ඩ් විවාහ වීම පිළිබඳ කිසිදු ආශාවක් නොතිබූ චරිතයයි. දැන් සම්භාව්‍ය නැත්නම් සම්භාව්‍ය මූලාශ්‍රගත කතාවේ අපිට පැහැදිලි වෙලා පේනවා. ස්වර්ණ තිලක ආසහායගේ පියා එන්නෙම මේ උද්දාල බ්‍රාහ්මණය විවාහ කරගන්න. නැත්නම් රජතුමා කියනවා උත්තර ස්වර්ණ තිලකගේ පියා අතින් හැකිනම් විවාහ කරගන්න. එතකොට ස්වර්ණ තිලක කියන්නේ මොකක්ද? මම ස්ත්‍රියක් නම් නිතැතින්ම උද්දාල බ්‍රාහ්මණය සමග වාසය කරනවා කියන අදහස. නමුත් ඒක නිරූපණය කරේ නැහැ ඉදිරිවිර සරච්චන්ද්‍ර. ඉදිරිවිර සරච්චන්ද්‍ර නිර්මාණය කරේ මෙයාට විවාහ වීම පිළිබඳ කිසිදු ආශාවක් නොතිබූ චරිතයක්. මොකද මෙයා අසරණ වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී. රාජ්‍යයෙන් පිටුවහල් කරා. මෙයාට කිසිදු රැකියාවක් නැහැ. පියා රැක බලා ගැනීමට අවශ්‍ය. ඒ නිසා මෙයා විවාහ වීම පිළිබඳ කිසිදු ආශාවක් තිබ්බේ නැහැ. ඒක අපිට පැහැදිලි වෙනවා පේනවා. කරනු වස් උවටහන් මා පියාට අසරණ වූ ආ වෙමිය ඔහු කැටිව ස්වාමියෙකු සරණ පාවා ගණ්ඩ මසිතේ අදහසක් නොවී කිසි. ඒ කියන්නේ පියාට උදව් උපකාර කිරීමට ඔහුත් එක්ක ආවා. එයාට කිසිම තමන්ගේ තමාගේ කිසිම අදහසක් නැහැ ස්වාමියෙකු සරණ පාවා ගන්න. එතකොට එතනින් අපිට පැහැදිලිලා පේනවා මේ ඉදිරිවීර සරච්චන් ඉස්ට්‍රියට ලබා දෙන්න ඕනේ ඒ අවස්ථාවේ තැන නිතැතින්ම ලබා දීලා තියෙනවා කියන්නේ. නමුත් දෙවන ධර්ම කීර්තිමයන් ස්වර්ණ තිලක චරිත නිරූපණය කරේ ඒ ආකාරයෙන් නෙවෙයි. එයා තමයි ගියේ උද්දාර බ්‍රාහ්මණය හොයාගෙන. ඊළඟ එක බලන්න විවාහයේ යථාර්ථයේ තේරුම්ගත් බුද්ධිමත් චරිතයක්. ඒ කියන්නේ දැන් ස්වර්ණ තිලක උද්දාර බ්‍රාහ්මණය ඉදිරියේ කියනවා තමාට කිසිම අවස්ථාවක විවාහ වීම ගැන කිසිම අදහසක් නැහැ කියලා. ඒ අවස්ථාවේදී තමයි උත්තර බ්‍රාහ්මණයා මේ ස්ත්‍රීන් පිළිකුල් කර චරිතයක්. ඒක නාට්‍යයත් අපිට පැහැදිලිලා පේනවා. මොකද
සම්භාව්‍ය කතාව ත්‍යාකාරම තියනවා ඒ වගේම නාට්‍ය ත්‍යාකාරේ පැහැදිලි අපේන උද්දාර ප්‍රඥා ස්ට්‍රීම් පිළිගුණ කරා. නමුත් ස්වාන්ත්‍රක දැකපු විගසමකදුනේ කාමයෙන් මොසපත් වුණා. ඒ අවස්ථාවේ තමයි සිසුන්ට ඇවිල්ලා කියන්නේ. එතකොට මේ උද්දාර බ්‍රාහ්මණයා ඉදිරියේ කියනවා ස්වර්ණ තිලකා තමාට කිසිම අවස්ථාවක විවාහ වෙනවද කියලා අදහසක් නැහැ කියලා මේ අවස්ථාවේදී උද්දාර බ්‍රාහ්මණයා ප්‍රේමයේ ලබා ගන්න ඇගේ ඉසිරියේ හැසිරෙන ආකාරය අපිට පැහැදිලිලා තියෙනවා. මා කෙරේ සෙනෙහ ඇති කෙනෙක් නැත මුළු ලොවේ පාළු කතරගේ මාහද. මං ඒ වගේ විවිධාකාර වූ වදන් කියලා ඉවරලා අර ස්වර්ණ තිලකගේ ප්‍රේමය දිනා ගන්න උත්සාහ කළා. නමුත් සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයේන ස්වර්ණ තිලකගේ කතාවස්තු ඒ ආකාරයෙන් නෙවෙයි. මොකද ඇයි එන්නෙම මේ උද්දාර බ්‍රාහ්මණයා කෙසේ හෝ වශීකරණ වෙලා තමගේ ස්වාම පුරුෂයා බවට පත් කරගන්නවා කියලා අදහස්. නමුත් මේ නාට්‍යයේ ආකාරයේ නෙවෙයි. ඊළඟට මම මේ විවාහයේ යථාර්ථයේ තීරුමක් බුද්ධිමත් චරිතයක්. කියන්නේ විවාහය කියන්නේ මොකක්ද? තමාට ගැළපෙන්නේ කවුද? ඒ වගේ දේවල් හොඳින්ම තේරුම් ගත් චරිතයක්. උද්දාර බ්‍රාහ්මණයා පෙම්පස් දොඩනම පෙම්පස් දොඩලා ප්‍රේමේ දිනා ගන්න යද්දී ස්වර්ණ තිලක කිව්වේ මොකද්ද? නොයමි සම ඔබ බිරිඳ තනතුරට කිසි ලෙසක ඔබගේ බිරිඳ ලෙස මාව ගැළපෙන්නේ නැහැ. ඇතුරු දින මම සැඩොල් දුවක් වෙමි. ඇතුරු දින මම සැඩොල් දියණියක්. හීන කුලේ උපන් උබේ කුල පාරේ සුට්ට බමුණෙක් ය ඔබතුමා මව්පියන් ගෙන් පිරිසිදු වූ බමුණෙක් ය ඔබතුමා ලොක් පසිඳු ලෝකේ ප්‍රසිද්ධ පඬිතුමෙක් ලත් නොමත කිස්සත සිත් නොලත් නන්ද බොලන්ද කතකි මම කිසිඳු ශිල්පයක් ඉගෙනගත්තු නැති කාන්තාවක් තමයි මම. එහෙනම් මා වගේ කෙනෙකුට ඔබ කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. අන්න ඒ ආකාරයෙන් තමයි යා කිව්වේ ස්වර්ණ තිලක උද්දාර බ්‍රාහ්මණය ඉස්සරහට. ඒතර ඉතින් පැහැදිලිව බලනවා මේ විවාහයේ යථාර්ථය හොඳින්ම තේරුම් ගත්තා. මොකද උද්දාර බ්‍රාහ්මණයට තමන් වගේ කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලා එයා කියන්න තරම් අපිට පැහැදිලිව බලනවා. එතකොට මේ ස්වර්ණ තිලකට ඉදිරිවිල සරච්චන්ද්‍රයන් දීලා තියෙන තැන තාමත්ම ස්ත්‍රියකට ලබා දෙන්න ඕන තැන ඒ ආකාරයෙන්ම ලබා දීලා තියෙනවා කියන එක. ඒ වගේම බලන්න නිහතමානී බවින් පිරුණු ප්‍රේමවන්ත චරිතය කියලා කියන්නේ දැන් සම්භාව්‍ය කත්්‍ය සාහිත්‍යයේ ඒ ආකාරයෙන්ම තමයි. නමුත් මේක නාට්‍යෙත් ඒ ආකාරයෙන්ම නිරූපණය කිරීමට ඉදිරිවිට සරච්චන්ද්‍රයන් සමත් වෙලා සියයන්. බලන්න එක පැහැදිලිව පෙනෙනවා සමීපේ ඔබතුමා වැනි පවර ගුණ යුත් කෙනෙකුගේ හිඳ දවස් හරින්නට මිටි මොහොතෙන් හෝ ලැබී ඇති වාසනා මහිමය සිහිනකින් ද විඳින්නේ මා සැපයක් යයි සිටින හැකිය. දැන් මේ උද්දාර බ්‍රාහ්මණයා කියනවා මම කෙසේ හෝ විවාහ කරගන්න. ඒ අවස්ථාවේදී තමයි මේ කියන්නේ. ස්වරණ තිලක කියනවා ඔබතුමා වැනි කෙනෙක් එක්ක ඉන්න ලැබීමත් වාසනාවක්. මට මේක හිතාගන්න බෑ. මමත් අර හිතාන ඉන්නේ සිහිනයක්. මේක සිහිනයක්ද? මේක සැබෑ වෙයිද කියලා තමයි හිතාගන්න බෑ කියන එක. ඒකට අපිට එතනින් පැහැදිලිව වෙනවා මේ නිහතමානී බවෙන් පිරුණු ප්‍රේමවන්ත චරිතයක් කියන අදහස. යා කිසිසේත්ම ආශා කරේ නෑ මේ උද්දාර බ්‍රාහ්මණය සමග වාසය කිරීම. මේක හේතුව තමයි මොකද උද්දාර බ්‍රාහ්මණය කියලා කියන්නේ ලෝකේ ප්‍රසිද්ධ පඬිතුමේ මව්පිය නැත්නම් මවහා පියා දෙන්නම පිරිසුදුයි පාරිශුද්ධයි. එනිසා තමා වෙන කෙනෙක් ඔහුට ගැලපෙන්නේ නැහැ කියන එක තමයි හැම වෙලේම ප්‍රකාශ කරන්නේ. අපි එතනින් පැහැදිලිලා පේනවා මෙයා නිහතමානී බවින් පිරුණු ප්‍රේමවන්ත චරිතයක. ඒ වගේම තමයි ජීවිතේ අවදානම අනාගත ව්‍යසන දැකීමට සමත් චරිතයක. එයා තේරුම් ගත්තා මේ උද්දාල බ්‍රාහ්මණයා සමග වාසය කිරීම සුදුසු නැත්. එයා දැක්ක ජීවිතේ අවදානම ඉස්සරහට වෙන්න තියෙන දේවල්. එයාට පැහැදිලි එයා හැම වෙලේම උද්දාල බ්‍රාහ්මණයට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරා. අනාගතේ ව්‍යසන අනාගතේ තමාට ආ උද්දාර බ්‍රාහ්මණයට වෙන්න තියෙන කරදර ඒවා තමා දැක්කා. ඒවා දැකීමට හැකි චරිතයක් තමයි පැහැදිලි වෙනවා. එයා කිව්වා උද්දාර බ්‍රාහ්මණයට ගෘහ වාසය යන වූ අප දෙදෙනාට ගත නොවීත සාරමසක් ඇතුරු දිසඳ බලා සිටි කුමාරයෝ ඔබ එන තුරු ශිල්ප දෙන්න නොපමාව යනු යෙහිකි සමීපට වුන්දි. මොකද්ද කිව්වේ? මේ අපි දෙදෙනා විවාහ වෙලා දැන් මාස 6කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඔබතුමා ඇයි යන්නේ නැත්තේ ශිල්ප දෙන්න ගුරු තමන්ගේ සිසුන්ට? නොපමාව කිසිම පමාවක් නොවි කිහිල්ලා ශිල්පේ ලබා දෙන්න පෙර පරිදිම කියන අදහස. ඒ කියන්නේ ඇය කිව්වා මේ ස්වර්ණ තිලක નિયમિત තමාගේ සුපුරුදු භාර්යාවක ලෙසින් කියන්න ඕන දේ උද්දාල බ්‍රාහ්මණයට කිව්වා. නමුත් උද්දාල බ්‍රාහ්මණයා මේ වෙලාවේ රාගෙන් හා කාමෙන් දෙකෙන්ම මුසපත් වෙලා ඉන්න තරිතියක්. ඒ තුලින් අපිට පැහැදිලිව පේනවා ස්ක්‍රීන් පිළිකුල් කළා. ඒට ඔහුට තාමත් රූපශෝභාව ඇති චරිතයක් නැත්නම් බිරිඳක් හම්මන විගස ඔහු තීරණය කරේ මොකක්ද? මේ සිසුන්ට ශිල්පේ ලබා දීමටවත් නොයන්ද. මෙතනත් පැහැදිලිව තියෙනවා මුතු මොලොක් තරුණ සිත
සුළු දෙයින් කලකිරේ බොලන්ත සිතුවිලි රැසක් නැගයේ ෂණකි. ඒ දෙය මොනවානේ? මුදු මොලොක්. ඉතමත් මේ පුංචි සිත් පුංචි දෙය වුණත් කලකිරෙනවා. බොලන්ත සිතුවිලි බොලන්ත කියලා කියන්නේ මෝඩ මෝඩ සිතුවිලි කියන මෝඩ අදහස් ඉතමත් ඉක්මනින් එනවා. ඒක එහෙම වුණාම මොනවා වේද කියන්න බෑ. ඒ දෙය මොනවානේ? දැන් සිසුන් තීරණය කරා මේ ස්වර්ණ තිලක පැමිණියාට පස්සේ උද්දාන බ්‍රාහ්මණය වෙනස් වුණා. තමයි ශිල්පයේ දෙන්න පැමිණියේ නැහැ කියන අදහස. නමුත් ස්වර්ණ තිලක හිම නැවේ ස්වර්ණ තිලක කිව්ව හැම වෙලාවෙම උද්දාන බ්‍රාහ්මණයට මේ ගිහිල්ලා සිසුන්ට ශිල්පය ලබා දෙන්න කියලා. නමුත් උද්දාන බ්‍රාහ්මණය ආයේ දෙය කරේ නැහැ. ඒ දෙය කරා නම් නැත්තම් ගෘහවාසය අර වෙලා ඉවරලා පොඩි කාලයක් ඉඳල වෙලා සිසුන්ට ශිල්පය ලබා දෙන්න ගියා නම් අවසානට ස්වර්ණ තිලකගේ චරිතයේ නැත්නම් ස්වර්ණ තිලකට උද්දාන බ්‍රාහ්මණය සමග වාසය කරන්න තිබුණා. නමුත් ඒක සිදු වෙන්නේ නැහැ. මොකද ඉදිරිවිර සරච්චන්ද නිරූපණය කරේ මේ ගෑනුන් පිළිකුල් කළත් ඒකෙන් කාමෙන් මුසපත් වුණත් එහෙම ඒක ප්‍රබලයි කියන අදහසෙන් තමයි. මොකද මේ උද්දාල බ්‍රාහ්මණය මේ ස්වර්ණ තිලක මුණ ගැහෙන්නට පෙර තිසුන් එක්ක නිතරම පැවසුවේ මොකක්ද? ස්ත්‍රීන් නම් පිළිකුල් කාලකන්ණි ඒ වගේ අදහසෙන් තමයි ප්‍රකාශ කරේ. නමුත් මේ ස්වර්ණ තිලක දැකපු විගස සිදුවෙන්නේ ඒක අනිත් පැත්ත. ස්වර්ණ තිලක එතකොට පැහැදිලිලා පේනවා උද්දාල බ්‍රාහ්මණය සමග වාසය කරද්දී නිතකින්ම කිව්වා ගිහිල ශිල්පයේ ලබා දෙන්න කියන එක. ඒ වගේම තමයි ආදරබර බිරිඳක් ස්වාමියා සතුටු කරන චරිතය. මේක වෙනම ප්‍රශ්නයකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමි තිලකගේ චරිතය ඇසුරින් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි. ආදරබර බිරිඳක් සහ ස්වාමියා සතුටු කරන චරිතයක් ලෙස ස්වර්ණ තිලකගේ චරිතය නිරූපණය වේ. නිර්දිෂ්ට නාට්‍ය ඇසුරින් ගත් උදාහරණ තුනක්වත් ඇසුරින් උක්ත කියවන සනාථ ගන්න. ඔය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒකට අපිට පැහැදිලිවලා පේනවා මේ ආදරබර බිරිඳක් කියන එකෙන් තමයි අපිට අනිත් උදාහරණක් දාන්න පුළුවන්. මොකද ආදරබර බිරිඳක් කියන්නේ යා සිසුන්ට කියලා ශිල්පය ලබා දෙන්න කියලා කිව්වේ ඉස්සෙල්ලා ගත් උදාහරණ කීපයක්ම ගන්න පුළුවන්. නමුත් මේවා පුළුවන් මේ පහද දැක්කේ නේවා. දිනෙන් දිනම වැඩම විනාස සෙනෙහස ඔබ කෙරෙහි උපන් අරුචි බවක් කෙලෙසදම සිත තුල කිසිවිට නගින්නේ කියන පැන නගින්නේ. කියන්නේ මේ මෙතන වෙන්නේ උත්තර බ්‍රාහ්මණයට කිව්වා ගිලා සිසුන්ට ශිල්පය ලබා දෙන්න කියලා. උත්තර බ්‍රාහ්මණය මොකද කරේ? සිසුන්ට ශිල්පය ලබා දෙන්න කියේ නැහැ. ඒ අවස්ථාවේ තමයි කොච්චර කලක් හිටියත් තමගේ සෙනෙහස අඩුවක් වෙන්නේ නැහැ කියන එක මේ ආදරබර බිරිඳක් ලෙස හා ස්වාමියා සතුටු කරන චරිතයක් ලෙස ස්වර්ණ තිලකා ප්‍රකාශයට පත් කරේ. මේකත් ගන්න පුළුවන්. ඇදුරුතුමා වන්න මගේ නුදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර ජීවිතයේ ගිරිතුල්කය නගින්න අත්තරක් දෙන්න. එතන පෑදෙලලා පේනවා. එයා හැම වෙලේම ඉල්ලුවේ නැවත සේවයට යන්න. මොකද සේවයට ගිහිල්ලා ඉවරලා සිසුන්ට ශිල්පය ලබා දෙන්න කියන එක. ඒ වගේම අනිත් එකන පෑදෙලලා දෙනවා මගේ සදහන ඔබ සිතින් මුළු මුනින්ම ඉවත් නොකර නිමවා ඔබ සතු කටයුතු පෙරලා එනු මැනවි. මසලතා එතන පෑදෙලලා පේනවා මේ මුතුමලක් ආදරබර වචන වලින් උද්දාර බ්‍රාහ්මණයාට ප්‍රකාශ කරලි වෙලා එයාගේ සිත දිනාගත්ත කොහොම හරි මේ සිසුන්ට ශිල්පය ලබා දෙන්න යන්න කියන. මොකද සිසුන් එක්ක තමයි උද්දාර බ්‍රාහ්මණයා මුලින්ම සිටියේ. ඔවුන් අතෑරීම යම් කිසි ආකාරයකට මේ සිසුන්ටත් වන අපහසුතාවයක් කියන එක ඇය හැම වෙලෙම ප්‍රකාශ කරා උද්දාර බ්‍රාහ්මණයාට. නමුත් උද්දාර බ්‍රාහ්මණයා ගිය නැති එකයි කරන්ත. ඊළඟට තමයි විශ්වාසය නිසා ජීවිතේ වන්දි ගෙවීමට සිදු වූ චරිතය. විශ්වාසය කියලා කියන්නේ දැන් සිසුන් තේරුම් ගත්තා මොකද උද්දාල බ්‍රාහ්මණය කියලා කියන්නේ තමන්ට ශිල්පය ලබා දීලා තමන් සමගම නිතරම සමීපේ කටයුතු කළ උත්තරාකාරයක හොඳ බමුණෙක් නැත්තම් තමන්ට ශිල්පය ලබා දුන් හොඳ ගුරුවරයෙක් කියන එක තේරුම් ගත්තා. ඉන්පසුව මේ ස්වර්ණ තිලකව උද්දාල බ්‍රාහ්මණය විවාහ කර ගැනීම නිසා මේ උද්දාල බ්‍රාහ්මණ සිසුන් එක්ක සිසුන්ට ශිල්පය ලබා දෙන්න ගියේ නැහැ. මේ අවස්ථාවේදී සිසුන්ගේ අදහසට නැත්නම් සිසුන්ගේ සිත්තලට බොළඳ සිතුවිලි රසක් ඇදහා. කියන්නේ සිතට ආවා. ඒක ස්වර්ණ තිලක මුලින්ම ප්‍රකාශ කරන්නේ මුතු මොලක් තරුණ සිත් කලකිරේ සුළු දෙයින් කියන පුංචි දෙයින් වුණා කලකිරීම කියන අදහස ප්‍රකාශයට පත් කරන්නේ. නමුත් ඒක උද්දාල බ්‍රාහ්මණය කිසිලෙසකින් තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා තමයි අවසානට ස්වර්ණ තිලකට ජීවිතේ වන්දි ගෙවීමට සිදු වුණේ. මෙයා විශ්වාස කරා මේ සිසුන් කිව්වේ ඇවිල්ලා මොකක්ද මේ උත්තාල බ්‍රාහ්මණය එක්ක ස්වර්ණ තිලක හිටියොත් එහෙම අපිට ගුරුතුමා කොහොමවත් නැති වෙනවා. ඒ නිසා අපි මොකක් හරි දෙයකින් මේ ස්වර්ණ තිලකව මරලා දාන්න ඕනේ කියලා එයා ඔන්න සිසුන් හිතුවා. يعني පුංචි බලන්න ඒතොර මේ පුංචි සිත්වලට ආපු සිතිවිලි. ඒත් අපිට පැහැදිලිලා පේනවා මේ අවසානට ස්වර්ණ තිලකත් මේ සිසුන් කියපු දේ විශ්වාස කරා. කියන්නේ "තුවයි ඇතෙක් වීදි දිගේ මත් වූ විලසක් පාමි." ඒ ආකාරයෙන් තමයි ප්‍රකාශ කරේ. ඒ කියන්නේ දැන් ඇයව මරා දැමීමට සියලු උපක්‍රම යොදලා ඉවරයි සිසුන් එකතු වෙලා.
මෙයාව දැන් කැඳවගෙන යන්න විතර තියෙන. මෙයාව කැඳවගෙන යන්න ආව. දුවයි ඇතෙක් වීදි දිගේ මත්තු විල සපාමින් මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මේ දර්ශනේ බැලීමට ඇයතරම්ම කැමැත්තක් දැක්වුවේ නැහැ. ඒකට හේතුව තමයි මොකද මෙයා යහපත් බිරිඳක ලෙස නිවස වෙලාම සිටීම අවශ්‍ය නිසා. නමුත් මේ තවත් මේ සිසුන් මෙයාලට කිව්වා මොකද්ද? අප ඔබ රැක නොදෙන්නෙමුද? අපි ඔබතුම අප ඔයාව රැකලා දෙන්නේ නැද්ද? ගුරුතුමාහට යලිත් යහති නැත්නම් ගුරුතුමාහට යලිත් ඔය හිටපු විදියටම ගුරුතුමාගේ පිය බිරිඳ ගුරුතුමාගේ බිරිඳ ජීවත් විය හැකිද ඔහුට නැත්නම් ඔහුට ජීවත් වෙන්න පුළුවන් වේද ඔබ නැතුව? එක මොහොතක් කියන අදහස ප්‍රකාශ කරා. මේවා කියද්දී මේ ස්වර්ණතිලකත් විශ්වාස කරා. ආහෙනම් ගිහිල්ලා මේ මත්තලා ඉන්න ඇතාව බලන්නම් කියලා වෙලා මොකද කරේ? විශ්වාසය ගොඩනගාගත්තා. අර උත්තාල බ්‍රාහ්මණයා කෙරෙහි ගොඩනගාගත්තු විශ්වාසයම සිසුන් කෙරෙහි ගොඩනගාගත්තා. මේ අවස්ථාවේදී මොකද වුනේ? දැන් සම්භාව්‍ය කතාව වෙනවා. මොකද වෙන්නේ? ඇතා මොකද කරන්නේ? ඇතෙක්ට ඒත් මත්වීමක් සිදු වෙනවා එතන. ස්වර්ණතිලකා ගිය ගමන් මොකද වෙන්නේ? ඇතා චුට්ටක් බලන් ඉන්නවා. බලන් ඉඳලා වෙලා ඇවිල්ලා වෙලා කුම්බස්තලේ මත තබා ගැනීමක් සිදු වෙන්නේ. يعني හිස මත තබා ගන්නවා ස්වර්ණතිලකා බාරගෙන ඉන්නවා. නමුත් විශ්වාස කරන්න බෑනේ අපිට ඒ සිදුවීම. ඒක අපිට පැහැදිලිව පේන්නේ. මේ ඇතා පවා ස්වර්ණතිලකගේ කාමෙන් මත් වුණා කියන අදහස තමයි එතන දෙවන ධර්ම කේතීමිය ප්‍රකාශ කිරීමට උත්සාහ කරේ. නමුත් නාට්‍යයක් කියලා කියන්නේ ඒ වගේ මේ බොරු නැත්නම් විශ්වාස කිරීමට නොහැකි සිදුවීම් දැම්මොත් එහෙම අපිට ඒක රස විඳීමටවත් අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? ඒක රස විඳින කෙනාටත් ඒක බාධා කරනවා. නමුත් ඒකට එකඟ වෙලා ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ඒක අපූර්ව නිරූපණය කරා. මොකද කරේ? මේක තුලින් සිදු වෙන්නේ ඇත ආවා චකිත ලඳ දැක ඇත කිපියේ මදක් නැවතී බලා සිටියේ කුංචනාදය වරක් නදකොට දුව කියේ ඇය වෙතට සැනින ස්වර්ණතිලකා හොඬින් ඔසවා උඩ දමා ඇය බිමට හෙළුවේ රුදුරු ලෙස ඇය මරා දැමිය සුණු විසුණු කොට සුරුල මොළකෙති. ඇතාව බලන්ට ගියා මත් වෙලා ඉන්න ඇතෙක් වීදි දිගේ සංචාරය කරනවා කියලා සිසුන් ඇවිල්ලා කිව්වා ස්වර්ණතිලකට. ස්වර්ණතිලකත් විශ්වාස කරා සිසුන්ව මාර්ගයට ගියා. වීදියට ගියාට පස්සේ චකිත ළඳ දැක්කා. ඇතා පොඩ්ඩක් නැවතිලා හිටියා. කුංචනාදය කරලි වෙරලා ඇවිල්ලි වෙරලා ඇය උස්සල අරගෙන බැලලා රුදුරු ලෙස නැත්තම් ඇගේ සිරුර පොඩි පොඩි කෑලි දක්වා නැත්තම් මේ සිරුරේ ශරීරය තම විනාශ කිරීමටම සමත් වුණා මේ ඇතා. ඒතකොට අපිට එතනින් පැහැදිලිලා පේනවා මෙයා යහපත් බිරිඳක්. ඒ කියල කියන්නේ හැම වෙලේම උද්දාර බ්‍රාහ්මණයට කිව්ව සිසුන්ට කියලා ශිල්ප දෙන්න කියලා. නමුත් උද්දාර බ්‍රාහ්මණය කියේ නැහැ. ඒතර මෙයාගේ චරිතය ඉතාමත්ම නැත්තම් නාට්‍යයටම උචිත චරිතයක් නිරූපණය කිරීම රජදිරිවීර සරච්චාණ්ඩය සමත් වුණා. මේ ස්වර්ණතිලක කතා වස්තුව කියවනවට වඩා ස්වර්ණතිලක කතා වස්තුව කියවෙලා ස්වර්ණතිලකව තේරුම් ගන්නවට වඩා මේ නාට්‍යය කියවලා ස්වර්ණතිලක චරිතය තේරුම් ගැනීම තුළින් අපිට අවසානට සිදු වෙන්නේත් ඒක රසිකයන්ගේ නෙතට කඳුලක් ගැනීම තමයි. ඒ කියන්නේ එතනින් පැහැදිලිව වෙනවා මේ ස්වර්ණතිලක චරිතයේ නියම ස්ත්‍රියකගේ ගති ලක්ෂණ පෙන්වුම් කරත් අවසානයේට සිසුන් විශ්වාස කරේ තමන්ගේ උද්දාර බ්‍රාහ්මණයම විතරයි. ස්වර්ණතිලක විශ්වාස කරේ නැහැ. ඒක නිසා තමයි ස්වර්ණතිලකට අකාලේ මේ යන්නට සිදු වුණේ. එතකොට ඒ තුලින් අපිට පැහැදිලිව වෙනවා මේ ස්වර්ණතිලකගේ චරිතය කොයි ආකාරයෙන්ද යුක්ත වෙන්නේ. එතකොට අපිට දැන් පැහැදිලිව වෙනවා මේ පේමතෝ ජායති සෝපෝ නාට්‍යයේ එන ස්වර්ණතිලකගේ චරිතය සම්භාව්‍ය මූලාශ්‍රයේ එන ස්වර්ණතිලක කතාපස්තුර වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙනවා කියන එක පැහැදිලිව වෙනවා. එතකොට දෙවන ධර්ම කීතිමයන් ස්වර්ණතිලකගේ චරිතය නිරූපණය කරාට වඩා වෙනස් ආකාරයක යුක්තව මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද සූරින් ස්වර්ණතිලකගේ චරිතය නිරූපණය කරා. Thank you.